කුප්පකට සීනි ව්‍යාපාරමට සම්බන්ධ විල්මා සමාගම විස වාම් ඔයිල් කන්ටේනර් 14ක් අද රටට මුදා හැරලා තියෙනවා SLS එකේ අනුමැති අතුව රේගු අධ්‍යක්ෂකගේ ජෙනරාල්තුමා පැහැදිලිව ප්‍රකාශ කළා තියෙනවා මේ පොල් තෙල් තොගය නිදාස් නොකොට ගබඩාවල තබා තියෙනවා කියලා පරිබෝක් කටයුතු අධිකාරිය පිළිබඳ මේ පොල් තෙල් ගබඩා කළා තියෙන ගබඩා සීල් කරලා තියෙනවා පරිබෝක් කටයුතු අධිකාරිය විසින් මේ තෙල් මනුෂ්‍ය පරිභෝජනයේ නුසුදුසුද කියලා නැවත පරීක්ෂා කිරීම සඳහා යවලා තිබෙනවා එතෙක් ඒ තෙල් වෙළඳ පොළට නිකුත් කිරීම නතර කළා තිබෙනවා මේ ආනයනය කරන්න තියෙන තෙල් හා සම්බන්ධ ගණදෙනුවේදී සීනි ආනයනය කරන සමාගම් කිසිවක් සම්බන්ධ වෙලා නැහැ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් සියම් පාර්ශ්වයක් විසින් අලුතෙන් හැදුන පරීක්ෂණයක් සඳහා ඉල්ලා තියෙනවා අපිත් පොලිස්පතිතුමා ඇතුළු අංශවලින් ඉල්ලා සිටිනවා හැකිතාක් ඉක්මනින් මෙවැනි දේ පිළිබඳ පරීක්ෂණ කඩිනම් කළා කවුරු වැරදිකරු වුණත් අපේ රජයේ ප්‍රතිපත්තිය තමයි තරාතිරම නොබලා ඒ සඳහා අවශ්‍ය දඬුවම දෙන එක නිකන් අවලාද කියන්නේ නැතුව මේ දේශපාලන මතවාද ප්‍රචාරය කරන්න නැතුව අපි හැමතෙම වගකීමක් තියෙනවා. රුස පරිභෝජනයේ නුසුදුසු දෙයක් මහ ජනතාවට ඉදිරිපත් කරනවා නම් ඒක වළක්වලීම සඳහා මැදිහත් වීම අපේ වගකීමක්. කවුරු හරි ජාවාරම් කරුවෙක් හෝ වෙනත් පාර්ශ්වයක් විසින් වැරද්දක් කළා තියෙනවා නම් ඒ වැරද්ද නිවැරදි නොකර වැරද්ද වැරද්ද ලෙස දැකලා දඩුවම් කිරීම සඳහාත් අපි පෙනී සිටිනවා. ආවට ගියාට තොරතුරු කියන්නේ නැතුව ඇත්ත තොරතුරුක් තියෙනවා නම් අපිට දැනුම් දෙන්න. ඒ තොරතුරු සඳහා මමත් ඕනෑම අවස්ථාවකදී පරීක්ෂණ කටයුත්තකට අවශ්‍ය සහාය ලබා දෙනවා. මේ රහස් පොලිසියට ඇෆ්ලොටොක්සින් හොයන්න බෑ. මේවා හොයන්න රජයේ විද්‍යාත්මක කොට ඉන්නකො. රජයේ විද්‍යාත්මක ආයතන තියෙනවා. ඔබතුමා මේ සාම්පල් රටට විදේශයෙන් ගෙනෙන පොල් තෙල්, එළවලු තෙල් යනාදීයේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරලා, ඒ පරීක්ෂණයේ ඇතුලේ මේ රසායන තියෙන ඒවා අඳුනගෙන, ඒවා ගෙන්නපු අයට නීතිය ක්‍රියාත්මක කරන්න හිටපු ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමති වෙලා ඉන්න කාලේ DCD පිළිබඳ මෙවැනි ප්‍රශ්නයක් මතු වුණාම අපි ITI එකෙන් ඒ පරීක්ෂණ කරලා, එතුමා නියෝග කරලා, ඒ සියලුම කිරි ඉවත් කළා. වෙළඳ පොළවල් එහෙම නැතුව මේ ගුදම්වල රඳවා තබන්න මේ හමුදා නිලධාරීන් පත් කළා මේ තුමන්ලා දන්න පාරිභෝගික ආරක්ෂණයක් නැහැ පොල් තෙල් තොග විනාශ කරන්න හෝ ප්‍රතිආපනයනය කරත් කොහෙ රටකට යන්නේ ඒ ගිල්ල කාට හරි මිනිහෙකුටනේ හානියක් වෙන්නේ ඒ වගේම මේ පිටිබඳව දැඩිය නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා ප්‍රමිති කාර්යාංශයේ පිටිබඳ මොන විශ්වාසයක්වත් දැන් ඇති වෙලා නැහැ දැනටම ඊයේ වන විට මේ සාම්පල් යවලා තියෙන්නේ ITI ආයතනයේ මේ පිළිබඳ පරීක්ෂණ කිරීම සඳහා අපක්ෂපාති ප්‍රබුද්ධ ආයතනයක් තියෙනවා විශාල ප්‍රතිශතයක් ටොක්සින් තියෙන නිසා සම්පූර්ණයෙන්ම රිෆයින් කරලා පිරිපහදු කළත් ඒක යන්නේ නැති නිසා මාර්තු මාස 4 වෙනිදා නැවත වතාවක් ඒක ප්‍රතිඅපනයනය කරන්න කියලා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යවලා තිනවා කිසිම එකක් එළියට ගිහිල්ලා නැහැ. පොල් තෙල් වලත් ක්‍රූඩ් ඔයිල් එහෙම නැත්නම් පිරිපහදු නොකරපු පොල් තෙල් ගේන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න කියන කාරණාව තුල අපි ඉන්නවා. රජයේ හැටියට වගකීමෙන් කියනවා කිසිම විදියකින් මේක එළියට ගිහිල්ලා නැහැ. මෙතුමාලා කියනවා එළියට ගියේ නැහැ කියලා. මෙතන ප්‍රශ්නේ මේ පොල් තෙල් කියලා පාවිච්චි කරනකත් වැරදි. අපේ පොල් තෙල් නිෂ්පාදනයේ රවල් තෙල් කර්මාන්තයත් මේකෙන් කඩා වෙනවා මිනිස්සු බය වෙනවා ඊට පස්සේ පොල් තෙල් පාවිච්චි කරා මේ ක්‍රූඩ් ඔයිල් ඊට පස්සේ ෆාම් ඔයිල් මේක කලවම් කරලා මේ මහා ජාවාරමක් විතර වෙන්න කරු කතා නැහැ거든요 මේකෙන් අපේ පොල් තෙල් කර්මාන්තයත් කඩා වෙනවා පොල් කර්මාන්තයත් කඩා වෙනවා මේක එළියට ගියේ නැහැ කියනවා කට්ටිය පත්තර එළියට ගලාගෙන ඒක පැහැදිලිව ඔබතුමාලා මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වලා මේ අයට දඬුවම් ලබා දෙන්න මේ ගෙනල්ලා තියෙන සමාගම් දෙකේ පොල් තෙල් බිඳක්වත් එළියට ගිහිල්ලා නැහැ වගකීමෙන් කියනවා අපි ඒවා ප්‍රතිඅපනයනය කරනවා අපි දිගින් දිගටම මේක නියාමනය කිරීම සිද්ධ කරනවා පළවෙනි වතාවට අපේ රජය තමයි පාම් ක්‍රූඩ් ඔයිල් කියන එක සම්පූර්ණයෙන්ම තහනම් කළා අපේ රජය ආවට පස්සේ ඊළඟට දැන් තියෙන ප්‍රශ්නේ තමයි දේශීය පරිභෝජනයට අවශ්‍ය කරන පොල් තෙල් ප්‍රමාණය අපිට නිෂ්පාදනය කරගන්න බැරි වෙලා තියෙන නිසා කෙටි කාලීනව පිරිසිදුවට පොල් තෙල් ගේන එක විතරයි අපි අවසර දීලා තියෙන්නේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න